නැවතත් ඉන්දන හල් ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ සිට දිගු පොලිම් නිර්මාණය වී තිබෙනවා. මෙලෙස යලිත්වරක් ඉන්දන පොලිම් නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ ලංකා කණිජ තෙල් පෞද්ගලික ටැංකියත හිමියන්ගේ සංගමයේ දියත් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයි. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ඉන්දන මිල ඉහළ යාමට සාපේක්ෂව තම ප්‍රවාහන මිල ගණන් ඉහළ දමන ලෙසයි. तेल बेदहरी में कटियों तो सिद्धू करें ने कोलोन नाव खाने जो तेल पर्यांते अद दक्षिण ले बुन तत्व में सेनसुरा दा मध्यम रात्रि से ले क्रियात्मक वर्जनी हेतु इन मेवन बीटे बहु इंदने पेरोम हल वर इंदन तोग अवसन बीती बुना इमेन में ऐतम पेरोम हल वसाद माती बुनी मिलेसीन मेहेतु इन जनताव दरी अपहासुताव ये टे पत्वना සෙට් හතරකට විතර ගියා. මෙලව මගුලක් නැහැ අයියේ. පෙට්‍රල් නම් නැහැ තමයි. පෙට්‍රල් එනකම් බලන් ඉන්නවා. ඉතින් මොනවද කරන්නේ ඉතින්? සෙට් ඔක්කොම වහලා. මුංගේ මේ බොරු කතන්දරනේ තියෙන්නේ. අපි කරේ කොහොම එනම ගොන් කමක් තමයි. ඡන්දේ දීලා. මෙමුවර්ජුනීට සහාය දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් පෞද්ගලික බෞස හිමියන්ගේ සංගමයේද ඉන්දන බෙදාහැරීමේ කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. වර්ජුනී නිරත වෘත්තීය සමිති නියෝජිතයින් අද දින බිග් ෆෝකස් සංවාදයේදී එක්වමින් සිය ගැටලු අනාවරණය කළා. ඔබතුමාට 84කින් ගාස්සු වැඩිවීමක් වුණු බව සඳහන්. එතකොට එහෙම වෙද්දිත් අසාධාරණයක් තියෙනව නේද? 84ක් අපිට වැඩි වෙලා තියෙනවා. ඔව්. නමුත් ඒ වැඩි වෙලා තියෙන්නේ 2021 මේ ඉන්ධන මිල ගාණ තිබ්බේ රුපියල් 111ට. ඒක 2022 මේ අවස්ථාව වෙනකොට 289 දක්වා විශාල වැඩිවීමක් වෙනවා. ඒ කියන්නේ මේක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 160කට වඩා වැඩි ප්‍රතිශතයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. අපේ මේ ෆෝමියුලා එක අනුව අපි ඉන්ධන බෙදාහැරීමේදී කිලෝමීටරයක් ධාවනය කරන්න යන වියදම් වලින් 150යි 55යි අතර ප්‍රතිශතයක් තියෙන්නේ මේ හයර් එක ඇතුලේ ඩීසල් කියන එකෙන් තමයි වැඩිපුර තියෙන්නේ අපිට ඉතිරි වියදම් ටික කවර් කරගන්න තමයි යම් සාධනීය තැනකට අපිට එන්න ඕන කියන ඉල්ලීම අපේ තියෙන්නේ මේ වෙලාවේ නිකන් කොහොම හරි ගොඩ දා ගන්න හදනවා වගේ එකක් කියලා හිතෙන්නේ නැද්ද මේ ඇච්චර අපහසුතාවයට පත් වෙලා ඉන්නලා දැන් කරන්න බෑ කියලා දැනගත්තම මොකද රාජ්‍ය ආයතනයක් මුල්ල මේ ප්‍රශ්නයක් වුණොත් මහා භාණ්ඩාගාරයෙන් ඒක ප්‍රතිපූර්ණය කරනවා අපේ තියෙන ටැංකි රතයකට මේ වුණොත් එහෙම මිනිස්සුන්ගේ තියෙන කනකර ගෙවල් දොරවල් උගස් තියලා තමයි මේ මහා පාට වැටෙන්නේ ඉතින් ඒ තත්ත්වයට අපි ටැංකි රත හිමියන් වැටෙන්න කැමති නැති නිසා තමයි අපි මේක සාධාරණ අනුමත කරලා තියෙන ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයේ ඒ අනුවෙන් අවශ්‍ය කටයුතු කරන්න දෙන්න කියලා ඉල්ලීම විතරයි මොකද අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරපු ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයක් නේ ඒ පිට කිසිම දෙයක් අපි ඉල්ලන්නේ නැහැ අමාත්‍යවරයා සඳහන් කර සිටියා ටැංකි රත ඉවත් වුණත් ප්‍රශ්නයක් නැහැ අලුතෙන් ලියාපදිංචි කරගන්නවා කියලා. එමත්තුමාට කවුරු හරි අසත්‍ය තොරතුරු දෙන්න ඇති. දැනට අපි ධාවණය වෙන බවුසරයක්. ධාවණයට එකතු කරන්නත් අවම මාස දෙකක් තුනක් වගේ කාලයක් යනවා. අලුත් චැසි එකක් ගෙනල්ලා ටැංකියක් නිර්මාණය කරලා ධාවණයට එකතු කරනවා කියන්නේ මං හිතන්නේ මේ දවස්වල තියෙන තත්ත්වයන් ලොකු සිහිනයක් වෙනවා. ඔබ කියන්නේ කරන්න බැරි වැඩක් කියලා. ඒක කරන්න මේ අවස්ථාවේ බෑ. හදිස්සියක්වත් මේ ඔක්කොම පැත්තක දාලා ඉවරලා නැහැ. මේක කරන්න ඕන ජාතික අවශ්‍යතාවයක් කියලා අමාත්‍යවරු තීරණය කළා පිටින් ගත්තොත් ඔබතුමාලට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය පිටින් ගන්න නැති සෙල් නම්බරු කඩේකින් බවුසර්ටි අත්තමයි ගේන්නේ. දැන් හදිස්සියක්වත් අද තෙල් ටික බෙදන්න ගත්තා. දැන් ඒතර කොච්චර දවසක් යනවද යථා තත්ත්වයටපත් වෙන්න. නිසි කලමනාකරණයක් තුල ඉන්දන බෙදාහැරීම් ජාලයේ ක්‍රියාත්මක කළොත් දවස් දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ නිරාකරණය කරන්න පුළුවන්. මේ අතර ඉන්දන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා කණිජ තෙල් තොග ගබඩා පරයන්තවල සහ ඩිපෝ වල මෙහෙයුම් සිදු වෙමින් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්දන බෙදාහැරීම සඳහා රජයේ සතු ටැංකි රථ සහ දුම්රිය භාවිත කරන බවයි. නමුත් සේවයේ නිරත වන පෞද්ගලික කුලී ටැංකි සේවකයන් බෙදාහැරීම් කටයුතු වලට දායක වී තිබුණත් වර්ජනයේ නිරත ඇතැම් පිරිස් ඊට බාධා කරන බව අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්. මෙතර දිවයින පුර තවදුරටත් ගෑස් සංගයක් දක්නට ලැබෙන අතර ගෑස් අලෙවිසල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබෙනවා. ලිට්‍රෝ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත මෙම අර්බුදයේ විසඳීමට පියවර ගනිමින් සිටින බවයි.
මෙතර පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙතෙක් ලංකා සතුස්ස වෙත පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග සියලු සුපිරි වෙළඳ සැල් වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. වෙළඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා සහ සුපිරි වෙළඳ සැල් ජාලයේ නියෝජිතයන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කෙරුණා. ඒ අනුව මෙම සතියේ සිට අදාළ සහල් තොග සුපිරි වෙළඳ සැල් හරහාද පාරිභෝගිකයන්ට ලබා ගත හැකි අතර එක් පාරිභෝගිකයෙකුට ලබා ගත හැකි උපරිම සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5ක්. අදාළ සහල් වර්ග අලෙවි කරන සිල්ලර මිල ගණන් වන්නේ නඩු සහල් කිලෝවක් රුපියල් 145කට සහ සම්බ සහල් කිලෝවක් රුපියල් 175ක මිලකටයි.